කාලය හොඳ නං අපි ඉපදිච්ච. අවාසනාවකට අපි හොඳම කාලෙක ඉපදිලා කියන්න බෑ. මොකද මට දැන් අවුරුදු 42කට කිට්ටු වුණා. අපි දන්න කාලිඳලා අපිට ඉන්නේ බහුතරයනේ, ඔක්කොම නන් නෙමේ, බහුතරය අපිට ඉඳලා තියන්නේ. අපිව රවට්ටපු, වංචකරපු, කපටිකං කරපු, හොරකං කරපු, රටේ ධනය මංකොල්ල කාපු, මුළු රටේ මෙවුන්ට අයිති වෙන්න තියෙන දේවල් පවුලක දෙක කෙවුම් මංකොල්ල කාගත්තු පාලකයෝ එක තමයි අපේ ළමා කාලය ගත වුනෙත්, දැන් තරුණ කාලෙත් එහෙම ගත වීගෙන තමයි යන්නේ. ඒකනේ ඇත්ත. සමහර අයට කියන්න පුළුවන් මට අවුරුදු 72ක් වෙනකම්ම, මට 80ක් වෙනකම්ම මං මූණ දුන්නේ ඕකට. ඉතින් ඒ කාල සම්පත්තිය ප්‍රශ්නයක් තියෙනවා. අපිට එහෙම දැහැමි, නීතිගරුක, යහපත්, උසස්, ප්‍රබුද්ධ පාලකයෝ ගැන හීන විතරයි තිබිලා තියෙන්නේ. එහෙම අපිට හීන තිබිලා තියෙනවා. ඒ කියන්නේ හැම කාලෙම අවුරුදු 4කට 5කට සැරයක් එහෙම හීනයක් අපි දකිනවා. මෙයා විසින් මේක කරයි, අරයා විසින් මේක කරයි, අරයා එහෙම කරාට මෙයා එහෙම කරන එක නැහැ. එහෙම හීනවල විතරයි අපි ඉඳලා තියෙන්නේ. අපිට එවැනි පුද්ගලයෝ බලගත්තු වෙලා බොහොම සුළු කලක් යනකොට පැරණි මිනිස්සුම, ඉඳපු මිනිස්සුම එයා තුළිනුත් අපිට දකින්න ලැබෙන එක තමයි මේ අපේ ජීවිත කාලය වෙච්ච ඇත්ත. එතකොට කාල සම්පත්තිය තම නරක වුණා. එහෙම දැහැමි, නීතිගරුක, යුක්තිගරුක, එහෙම පාලන තන්ත්‍රයක් සහිත, නීත්‍යානුකූල, සදාචාර සම්පන්න පාලන තන්ත්‍රයක් සහිත සමාජයක අපි ඉපදුනේ ඉපදිලා නැති නිසා, අපි ඉපදිච්ච කාලේ එහෙම එකක් නැති නිසා සමහර විට අපි කරපු පෙරපින් තියෙන්න පුළුවන්, මතුවෙන්නේ නැහැ. මොකද කරන්නේ? කාල විපත්තියක් අපිට තියෙන, කාල සම්පත්තියක් නෙමෙයි. අපිට එහෙම ඒ කාල සම්පත්තිය එන දවස දන්නේ නැති නිසා මිනිස්සු ලෝකෙ පුරාම ඔහොමයි. ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙ පුරාම මිනිස්සු අර ගොඩෝ එනකන් කියලා යුරෝපේ ඕක විශ්වාස කරනවා. ලංකාවේ ඔය ඉන්න සමහර මෝඩයෝ කොච්චර හරි දියසේන එනකම් බලන් ඉන්නේ. අද නැතුවට හෙට එනවා, නම කියනවා, දැන් ඉන්නවා, මහන වෙලා ඉන්නේ, දැන් එළියට එනවා, එයා ඇවිල්ලා මේක ගලෝ ගන්නවා. චන්ද කිට්ටු වෙනකොට දියසේනලා පඳුරකට ගැහුවම 20ක් විතර එළියට පයින්වානේ. එච්චරට දියසේනලා ඉන්නවා. ඒකට චන්දයක් කිට්ටු වෙන්න කලින් ඉඳලා ඒ යූටියුබර්ස්ලා ඉන්නවා, ඒකට අදාළ මතවාද සකසන්නෝ ඉන්නවා, ඒවට අදාළ මුදල් පොම්ප කරන්නෝ ඉන්නවා. ඒගොල්ලෝ විසින් ඔය හීනේ අපිට හදලා දෙනවා. ඉතින් අපි හොඳ කාල සම්පත්තියක් එනකම් බලන් ඉන්නවා. ඒ යථාර්ථය තේරුම් ගන්න මේවා හොඳට අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සමහර අයට කාල විපත්ති තියෙන්නේ. ඉපදිච්ච කාලේ යහපත් කාලයක් නෙමෙයි සමහර රටවල්වල, අපේ වගේ රටවල්. අපේ රට ගැන ජාත්‍යන්තර මාධ්‍යවල පළවෙන ප්‍රවෘත්ති මා බලන් ඉන්නවා. තේරෙන විදියට ඉංග්‍රීසියෙන් ඒ කියන ඒවා තේරෙන මට්ටමින් අහන් හිටියම අපේ රට ගැන හිතෙන්නේ අයියෝ අපේ රටට මෙහෙම වුණේයි කියලා. ඒවා ඒ ප්‍රවෘත්ති යනකොට කමෙන්ට් කරන මිනිස්සු අපේ රට ඉන්දියාවේ වගේ මේ ප්‍රවෘත්තිවල යනකොට ඒ ඉන්දියානුවෝ අපිව මේ කෝචොක් කරන හැටි දැක්කම, අපිට කියන කතා දැක්කම, බටහිරයෝ යුරෝපීයයෝ අපිට කියන කතා දැක්කම අපි අමු හිඟන්නෝ ගන්නට දාලා තියෙන, අපි ඉවර කරලා තියෙන ජාත්‍යන්තර මාධ්‍යවල ඒ යන ප්‍රවෘත්ති සහ ඒවට අදාළව මිනිස්සු කමෙන්ට් කරනව දැක්කම ඇයි අපේ රටට මෙහෙම වුනේ, ඇයි අපි මේ වගේ කාලෙක ඉපදුනේ කියලා හිතෙනවා. يعني අපි කාල සම්පත්තිය නෙමෙයි අපිට අපේ ජීවිතේ, මං හිතන්නේ ඉවර වෙනකම්ම කාල විපත්ති එක තමයි ඉන්න වෙන්නේ. කාල සම්පත්තිය කියන එක අපිට හීනයක් වගේ එකක්. හීනයක් වගේ එකක්. හැබැයි අවසනාවකට අද හොරකම් කිරීම කියන එක ආයතන ඇතුලේ කොතන වැඩ කරත් මිනිසුන්ගේ සාමාන්‍ය දෙයක්. ඒ හින්දායි අපි වැටිලා තියෙන්නේ. දේශපාලඥයෝ හොරකම් කරපු එක හේතුව. වෙනත් බලවතුන් හොරකම් කරපු එක හේතුව. ඒක එකම හේතුව හෝ පරම හේතුව නෙමෙයි. ඒගොල්ලෝ මහා පරිමාණ මුදල් වංචා කරලා තියෙනවා. ඒක ඉතින් කවුරුත් දන්න දෙයක් ඇත්ත. හැබැයි රටේ මිනිස්සුත්
ටික ටික කරපු ටික එකහු කරලා ගත්තොත් නේ ඒවත් මහා පරිමාණ තමයි. අපි හිතමු මෙන් ලක්ෂ 12ක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ දවසට පැය දෙකක් හොරකම් කරනවා. ඒ කියුවේ උදේට වැඩ නොකර පැයක් පඩි ගන්නවා, හවසට වැඩ නොකර පැයක් පඩි ගන්නවා කියලා එකක්. එතකොට දවසට පැය වැඩ කරන පැය පඩි ගෙවන පැය ලක්ෂ 24ක් නේ දවසට හොරකම් කරනවා. එතකොට කොච්චර ඒ ක්‍රියාව නිෂ්පාදනයට බලපානවදනේ, රටේ දියුණුවට කොච්චර බලපානවද? එතකොට ඒකම රටේ සමස්ත පුද්ගලික රාජ්‍ය හැම තැනකම පැයක් හරි හොරකම් කරන එක, පඩි ගන්න පැයකට හරි වංචා කරන එකට මිනිස්සු පුරුදු වෙනවා. ඒ රට දියුණු කරන්න බෑ. ඒ රට දියුණු කරගන්න බැරි දූෂිත දේශපාලඥයෝ නිසා විතරක් නෙමෙයි, දූෂිත පුරවැසියෝ නිසා. මොකද ඊළඟට එවැනි හොර වැඩවලට අබ්බැහි වෙච්ච, හොර කපට ජීවිතයට පුරුදු වෙච්ච පුරවැසියා බලනවා තමන්ට ගැළපෙන මිනිහෙක් නායකයා කරගන්න. එමනේ තමන්ට ගැළපෙන මිනිහෙක් තමන්ගේ හොර ජීවිතයට, තමන්ගේ කපට ජීවිතයට, තමන්ගේ වංචාකාරී ජීවිතයට, තමන්ගේ පගාව ගන්න අල්ලස් ගන්න ජීවිතයට ගැළපෙන මිනිහෙක් තමයි තමන්ගේ යටිහිතෙන් තෝරන්නේ. යටිහිතෙන් තෝරගන්නේ එවැනි කෙනෙක්. ඒකයි අපේ රට ඇතුලේ දූෂිත මිනිස්සු පරදින්නේ නැත්තේ. අවංක හොඳ දැනුගත් මිනිහ චන්දිල්ලන්නක ඉවරයි. ඒ මිනිහා ඉවර වෙනවා. දිනන්නවත් බෑ. ගමක ඉන්න හොඳ වැදගත් කෙනෙක් එහෙම කරත් ඒ මිනිහාට දිනන්න බෑ. මොකද මිනිස්සුන්ගේ යටිහිතේ එවැනි කෙනෙක් නැහැ. අපි තෝරන්නේ අපේ යටිහිතේ තියෙන දේන එක. අපි නිකන් මේ බුෆේ එකකට ගියා කියමුකෝ. ලෙට්ස් මාත් අනේ මිනිස් යනනේ බුෆේ එකට බලන්න පිස්සෙල්ලම බෙදාගෙන මොනවද කියලා. ඔය වැඩිපුර බෙදාගන්නේ තමන්ගේ යටිහිතේ කැමැත්ත තියෙන එක. අපි ගොඩාක් දේවල් තියෙන තැනක ඉක්මනින්ම යමක් පික් කරනවා නම්, පොඩි ළමෙක් හරි ඉක්මනින්ම යමක් ගන්නවා නම් ඒ තමයි එයාගේ යටිහිත ඉක්මනින්ම ඉල්ලන දේ. එයාට පේන්නේ ඒක. අනිත් ගොඩ ඒ වගේම තමයි අපේ පාලකයා තෝරගන්නේ. ඒ නිසා මනුෂ්‍යව ලෙස වැඩ කරන අය ලෙස අවංක හොඳ කම්කරු ප්‍රජාවක්, අවංක හොඳ සේවක පිරිසක් රටක ඉන්නවා කියන්නේ, සමාජයක ඉන්නවා කියන්නේ එතන දියුණු වෙනවා. එතන දියුණු වෙනවා. ඒක අනිවාර්යයි. ආයතන ප්‍රධානීන්ට හිතෙන එකක් තමයි තව හොඳ දක්ෂ කීප දෙනෙක් හිටියා නම් මට තව දියුණු වෙන්න තිබුණා කියලා. තව ඉස්සරහට යන්න. වගකීම් සහගත තව එක්කෙනෙක් හිටියා නම් කොච්චර දියුණු වෙන්න තිබුණා. අපේ සිංහල මිනිස්සුන්ගේ නම් මම දකින්න දෙයක් තමයි, හොරකම් කරේ නැතත් නාස්ති වෙන්න දීලා ඔහේ බලන් ඉන්න මිනිස්සු වැඩි නේ. දැන් සමහරු ඉන්නවා හොරකම් කරන්නේ නැහැ, හැබැයි ඔහේ නාස්ති වෙන්න දෙනවා නේ. කොච්චර නාස්ති වුණත් කිසිම ගාණක් නැති මිනිස්සු අපේ නෙවෙයි කියලා හිතන. එහෙම මිනිස්සුන්ගේ ප්‍රමාණය වැඩි. එතකොට අර හොරෙක් නූනට හොරකම් කරන් ගියේ නැති වුණාට තමන්ගේ ආයතනට අයිති දෙයක් දෙමින් නැරලා නාස්ති වෙන්න ඇරලා ඔහි දාලා තියලා මේ එළිය විනාශ වෙන්න ඇරලා දූවිලි මල කඩ බැඳෙන්න ඇරලා දැක්කේ නැහැ වගේ ඉන්නවනะ. මතක තියාගන්න, ඒක ඒ ආයතනෙට අපි කරන වැරදක්, අපි ජීවත් වෙන රටට කරන වැරද්දක්. ඔටිම කිව්වොත් හම්බ කරන් කන තැනට කරන පහත් වැඩක් නේ. හොරකම් නොකිරීම විතරක් නෙමෙයි, හොරකම් නොකරනවා වගේම කෙනෙකු තුළ ඒ අරපැත්තක් තියෙන්න ඕන. අරපැත්තක් තියෙන්න ඕන. බුදුහාමුදුරුවෝ දැඩි ලෙස අවධාරණය කරා හොරකම් නම් කරන්න එපා, නොදුන්න දෙයක් නම් ගන්න එපා කියන එක. ඒක අතිශයින් වැදගත්. නොදුන්න දෙයක් ගන්නපා. ඒක ගෙදරදී වුණත් එහෙමයි ඈ. ගෙදරදී වුණත්
ගෙදරින් ගන්න දෙයක්, කබඩ් එකකින් ගන්න දෙයක්, ලාච්චුවකින් ගන්න දෙයක්, අම්මට හරි තාත්තට හරි කියලා ගන්න එක හොඳයි. ඒක තමන්ගේ පොත් මේසේ උඩ තියෙන දෙයක් නෙමෙයි නම්, තමන්ගේ ලාච්චුවේ තියෙන දෙයක් නෙමෙයි නම්, වෙන තැනකින් ගෙදර ගන්නවා නම් අම්මට හරි තාත්තට හරි කියලා ගන්න එක හොඳයි. දූල පුතාලත් පුංචි කාලේ කුස්සියට ඇවිල්ලා මොනවා හරි අරගත්තත් ගන්න කලින් ආ මම මේ පිහිය ගන්නවා කියලා හරි ගත්තොත් අම්මා එතකොට දන්නවා ආ ඔයා පිහියෙන් වැඩක්. එතකොට අම්මත් ඇහැ ගහගෙන ඉන්නේ, මොකද අත කැපුණොත් තුවාල වුණොත් අම්මට දෙයක් කියලා ගන්න එක තියෙනව නේද? හරි හොඳයි. ඒකෙන් අම්මා ගොඩක් අවධානයෙන් ඉන්න අපි ඒ දෙයත් එක්ක වැඩ කරනකොට, සහ අනිත් එක නැත්තම් අපි කියන්නේ නැතු අරගත්තම අපි ඒක හොරකම් කළත් නැහැ. ඒ වුණාට කියන්නේ නැතු අරත්ගෙන තියෙනකොට අම්මා තාත්තා කලබල වෙන්න පුළුවන් ඒක නැති වෙලා කියලා නේද? අපි අරගෙන හැබැයි අපිට දැනුවත් කළා නැහැ. මේ අම්මට තාත්තට දැනුවත් කළා නේද? එතකොට එයාලා බලන කෝ ඒක කියලා. ඒකට මොකද උනේ කියලා. අන්නෝ කියා ගන්න එක හොඳ නැහැ. කියලම ගන්න ඕන. මොන දේ ගත්තත් කියලා ගන්න ඕන. දැන් අද වජිර මහත්තයා හරි හොඳ දෙයක් කළා. ඒක අගය කරන්න එපා. අපි ධානයට යනකොට මට කෝල් එකක් ආවා. වජිර මහත්තයා. ආමුදුරනේ පහල කුස්සියේ බිස්කට් තියනවා. කෑවට කමක් නැද්ද? කොච්චර හොඳ එකක්ද? කොච්චර හොඳ දෙයක්ද? මම කිව්වා තාම කිසිම ප්‍රශ්නයක් නැහැ. බිස්කට්ුත් කන්න, යෝගට්ුත් කන්න, තේත් බොන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කොච්චර හොඳ දෙයක්ද? නේද? මේ පන්සලේ අපි ආවම තියෙනම් බත් කන්න ඒ ඕනිකක් අපේ අවසරේ තියෙනවානේ. එවම මේ වැරද්දක් ලෙස අපි සලකන්නේ, අපි සලකන්නේ මේ පන්සලේ තියෙන දෙයක් ආමුදුරලා වළඳලා ඉවර නම් අපේ ගිහි පින්වත්තුන්ලා ඒවක් කැම ටිකක් කාලා තේ ටිකක් බීලා යන්න ඕන කියලා තමයි අපි හිතන්නේ. ඒවා තියෙනවා නම් ඒවා ගොමි දාන්න, ඩස්බින් දාන්න නෙමෙයි තියෙන්නේ නේ. හැබැයි ඒකත් කවුරුත් නැතුව දොර ඇරලා තියෙනකොට එතුමාගේ වාහනේ ඉල්ලගෙනනේ අපි ගියේ උදේ දානෙට. මේ එතකොට මේ එතුමා මේ සලාව හදන් ඉඳපු නිසා කෝල් කරලා ඇහුවා අපි ඒක වාහනේ ඇතුළේ කතා කර කර ගියේ කොච්චර හොඳ දෙයක්ද කියලා. ඒක හොඳ ගුණයක්. අම්මට සන්තෝෂ වෙන්න පුළුවන් නේ. පුතා වරකම් කරන්නේ එහෙම දීලා හදලා නැහැ නේ. ගන්න දෙයක් කියලා ගන්න නේ. ආ තාත්තා අද කියලා තමයි බිස්කට් එකක් කෑවේ. මට කියලා පර්මිෂන් අරගෙන කොච්චර හොඳද නේ. ඒක පුහුණු වෙන්න ඕන. හැමදාම පුහුණු වෙන්න ඕන දේවල් ජීවිතේ කියන්නේ නැතුව ගන්න කියන එක. මොනවාක්ද? ඒවම තමයි ඊළඟට තැනකට වැඩ කරන්න ගියම් පුරුදු වෙන්නේ නේ. ඒ චූටි කාලේ ඉඳලා පුරුදු වුණොත් කිසි කෙනෙකුගේ දෙයක් හොරකම් කරන්න නැති වෙනවා. නොදුන්න දෙයක් ගන්නෙ නැති වෙනවා. ඒ වගේ ජීවිතයක් කොච්චර අභිමානවත්ද නේ? කොච්චර ගෞරවනීය ජීවිතයක් වෙනවද? කොච්චර ශ්‍රේෂ්ඨ ජීවිතයක් වෙනවද? ඒ වගේ අය විශ්‍රාම ගියාම කොච්චර සන්තෝෂෙන් ඉඳීද නේ? සත පහක දෙයක් හොරකම් කරලා නැහැ කියන්නේ. දැන් ඔය ප්‍රවෘත්ති වල දකින්නකොට අර මිනිස්සයා වැඩ කරන තැන හොරකම් කරලා අහුවෙලා පගාව අරගෙන අහුවෙලා කියනකොට එහෙම එකක් නොකර ජීවිතේ විශ්‍රාම ගියපු අයෝබුර්ධයට කොච්චර සතුටක් දැනෙනවද නේ? එහෙම ප්‍රවෘත්තියක් එනකොට කවදාකවත් අපි ඒව කරගත්තේ නැණි කි. අපේ ළමයින්ට එහෙම ගෙනල්ලා කණ්ඩ දුන්නේ නැණි කි. කොච්චර සතුටක්ද ඒක? වටිනා දෙයක්. ඒ කියන්නේ හොරකමක් නුණත් මා යෝජනා කරන gedara තියෙන දෙයක් ගත්තත් කියලා ගන්න පුරුදු වෙන්න. අහලා ගන්න පුරුදු වෙන්න. හරි වගකීමක් ඒක. හරි වටින දෙයක් ඒක. ඒක පුහුණු කරගත්තොත් ගොඩක් හොඳයි. හැම තැනදීම හොඳයි ඒක. ඒක අපි පුහුණු කරන්න ඕන. අපේ ඇතුළට තදින් කියලා දෙන්න. නෑ මේක දන්නේ මෙහෙම.
ඒක දියුණුවට හේතුවක්. ගෙදරක ආයතනික හැම තැනකමනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මනා කොට කරන කර්මාන්ත ඇත්ත හොඳ වෙත්. ඒ කියන්නේ දැන් අරවා හොඳ ගුණනේ නේ. වේල පායන එක, පස්සේ අනේක, කිසිම දෙයක් ගන්නෙ නැති එක, නොදුන්නේ ඒවා හොඳ ගුණ. හැබැයි අත්‍යවශ්‍යම දෙයක් තමයි තමන්ගේ ජොබ් එක හරියට කරන්න පුළුවන් වෙනවා. නේ? අරවා ඔක්කොම හොඳ වුණත් හරියට වැඩේ කරන්න බැහැ. තමන්ගේ සබ්ජෙක්ට් එක දන්නේ නැත්තම් ඒ කියුවේ අපි තැනක වැඩ කරනවා නම් ඒ තැන ඒ වැඩේ කිරීමේ දැනුම අපිට තියෙනවනේ. මම හැමදාම බණට කියනවා නේද පුතාලට. කරුණු තුනක් කියනවනේ. දැනුම, කුසලතා, විනය කියලා නේද? බාහුසච්ඡංච සිප්පංච විනයෝච සුසිකිතෝ කියලා කියන්නේ බණට නිතර. ඒ තුනම ඇති කරගන්න කියලා. අන්න ඒ කරුණු තුනම තියෙනවනේ හොඳට තැනක රැකියාවක් කරනකොට. තමන්ගේ කටයුතු වල දක්ෂ වෙන්න නම් දැනුම තියෙනවනේ කියන්නේ. ඒකට අදාළ විනය තියෙනවා. ඒකට අදාළ කුසලතා තියෙනවා. ඒ නිසා අපි යම් කිසි තැනක වැඩක් බාර ගන්නව නම් අපිට දැනුම තියෙන වැඩ විතරයි බාර ගන්නවා. දැනුම නැත්තම් ඒක ඕනේ නැහනේ. මේ රටේ නම් අර සෙම්මොන් කියන්නේ නේද? සෙම්මොන් කෙනෙක් වෙලා යන්නේ. යම් කිසි දෙයක ඒක වෘත්තිකය කෙනෙක් නේ, විශේෂඥයෙක් කෙනෙක්, වෘත්තීය වේදිකෙක් කියන එකනේ. ඒ විශේෂ ගැන දැනුවත් එක බේකරි එක පන් හදන්න වෙන්න පුළුවන්. හැබැයි ඒක ගැන දැනුම තියෙනවා. ඒක ගැන හදාරලා තියෙනවා. දොස්තර නම් එයා ඒක ගැන හදාරපු කෙනෙක් වෙනවා. වාහන හදන කෙනෙක් නම් එයා ඒක ගැන හදාරලා තියෙනවා. මැකැනික් වේවා, පේන්ටින් වේවා, හදාරලා ඒක ගැන දැනුම තියෙනවා. නැත්තම් ඒකේ කාර්යක්ෂම වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ මේ කියපු දේ ආයතන වෙනුවෙන් ඉෂ්ට කරන්න බෑනේ. තමන් දන්නේ නැත්තම්. ඒ නිසා තමන් දන්න දේ කරන්න පටන් ගන්න ඕන. දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒව මොකද කරන්න ඕන? ඉගෙන ගන්න. වයස කීයේදී හරි තමන්ට පැවරෙන රාජකාරියේ දන්නේ නැති කොටසක් තියෙනවා නම් තමන් නිහතමානීව ඉගෙන ගන්න ඕන. අනතිමානීවනේ. දන්න කෙනෙක්ගෙන් අහගන්න කැමති වෙන්න ඕන. නැත්තම් තමන්ට මේ යුතුයකම කරන්න බෑනේ තමන්ගේ ආයතන වෙනුවෙන්. නැත්තම් විශේෂ පාඨමාලාවක් කරලා නම් එක ඉගෙන ගන්න තියෙන එක කරගන්න ඕන. පොත් කියවන්න තියෙනවා නම් ඒකට එක කරන්න ඕන. නැත්තම් බෑ. තමන්ගේ කටයුත්ත හරියට කරන්න බෑ. තනක් දියුණු කරන්න බෑ. තනක් දියුණු කරන්න නම් තමන්ගේ කටයුතු හරියට කරන්න නම් මතක තියාගන්න ඒ කොටස අත්‍යවශ්‍යයි. දක්ෂ වෙන්න ඕන. පවරන ඕන කටයුත්තක් හොඳට කරන්න, නිවැරදිව කරන්න එයා දක්ෂ කෙනෙක් වෙනවා.